මේ ජනතා පීඩනයට එරෙහිව තමයි අපි නැගිට්ටේ. ඉතින් මේ වෙලාවේ පැහැදිලිවම රජය කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අරගෙන තියෙනවා මේ මේ වගේ මහජන නැගිටීම් නැති කරන්න කොමිසමක් පත් කරන්න. මම කියන්නේ මේවා මේ විහිළු. කොමිසමකින් පුළුවන් ද මිනිස්සුන්ගේ නැගිටීමක් නවත්තන්න. ඒ කියන්නේ ලංකාවේ කොමිසම් නොවන තරම් තියෙනවා. පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙච්ච දේ නොවන තැන මිනිස්සුන්ගේ නැගිටීමක් තමයි මේ උනේ. දැන් අත්‍තරම ගෝල්පේස් එකේ අපි මුල් කාලේ දැක්කේ හරි ඒක හරිම වෙනම සිටුේෂන් එකක් යන්නේ. අමුතු වයිබ් එකක් අපි දැක්කේ. එතකොට එනේ නේ පුද්ගලයා කියන මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා. දැන් ඔය අද වෙනකොට ඔය 225 ඉන්න ජනතා නියෝජිතවරුන්ගේ කතා බලනකොට හිතනවා කිසිම සවිඥානික බවක් නැහැ. සමාජයෙන් පැන නැගිච්ච දේවල් ගැන කිසිම අවබෝධයක් නැතුව තමන්ම හරි කියන තැන තමන්ගේ ස්වයන් විවේචනයක් නැති තැනක ඉඳගෙන අර ඒ තිබ්බ මහජන පිබිදීමට මහජන නැගී සිටීමට මහජන විරෝධයට ඒක මර්ධනය සහ ඒක කඩාකප්පල් කළ සහ ඒක ගෝත්‍රික විදියට ඒක ගෝත්‍රික පරිගැණීමක් මම දකින්නේ මේක මර්ධනයක් නෙමෙයි ගෝත්‍රික පරිගැණීමක් විදියට දකිනවා මිසක් මේකට අවශ්‍ය විසඳුම් මොකද්ද මෙතනින් අපි හැඩ ගැහෙන්න ඕන මොකද්ද මේ කියන තැන තාම ස්ථාවරයක් නෑ රැඩිකල් කියන දේ ඇවිල්ලා මිනිසුන්ගේ හද පතුලෙන් මිනිස්සු එක්ක තියෙන දෙයක් ඒ කියන්නේ දැන් අපිට ඒක හොඳම උදාහරණය මයි නාමේ දැන් අවුරුද්දක් බයෝ නාවපු වැව ගාව දැන් අපි කියලා ෆොටෝ එකක් ගහගෙන ආවේ ඒ වැව ඒ කියන්නේ ඒ මෙච්චර කල්ලේ බේර ගියපුවාම දැන් ඒකට කලින් බේර ගඳයිනේ නේද එතනින් යන්න බෑ නහය වහන් යන්න ඕන හැබැයි දැන් බේර ගියපුවා ගමේ මිනිස්සු එක්ක කොහේ හරි දුර පළාතකින් ආවොත් මොකද කියන්නේ මෙන්න මේකේ තමයි මේ මිනිස්සුන්ගේ නෑවේ කියලානේ කියන්නේ අන්න මහජන නැගටිව් ඒ කියන්නේ මෙන්න රැඩිකල් භාවයේ අරගලේ වෙලාවේ පිපිච්ච මල රූපවාහිනී සංස්ථාව ඇතුළත ගහන්නේ පාර්ලිමේන්තුව ඇතුළත ගහන්නේ නැත්නම් මුළු පාර්ලිමේන්තුවම ඉන්න මේ ගොබ්බරැල මූදුර ඇදලා දාලා නවත්තන්න කියලා වගේ හැංගීමක් මගේ ඔළුවේ නම් තිබ්බා මගේ සතුරු ඇතර තියෙන්නේ එතන තමයි රැඩිකල් කමේ නිමේෂය රැඳිලා තියෙන්නේ රැඩිකල් කමේ පදනම ජූල් 9 කියලා කියන්නේ ලාංකේය ඉතිහාසයේ 71 අප්‍රේල් 5 කරගන්න බැරි වෙච්ච වැඩේ 20000ක් විතර රජයේ සංඛ්‍යාලය කරනවා මැරිලා 71 කරගන්න බැරි වෙච්ච වැඩේ රජයේ සංඛ්‍යාලය කරන තමයි තරුණ 20000ක් කියන්නේ ඒක 50000කට වගේ ආසන්න ප්‍රමාණයක් කියලා සමාජ විද්‍යාත්මක සොයා ගැනීම් තියෙනවා 80-89 60000ක් කියලා කියන මුතක ලක්ෂයකට ආසන්නයි කියලා සොයා ගැනීම තියෙනවා ලක්ෂයක් මැරිලා 80-89 කරගන්න බැරි වෙච්ච වැඩේ ජූලි 9 අතරම අපි කරා අපි කියන්නේ රිදී බන්දේසියක් උඩ තියලා මිනිස්සු විසින් අරගෙන දීපු බලය ඒක ඉදිරියට අරගෙන යන්න ලංකාවේ එකම සංවිධානාත්මක විමුක්ති ව්‍යාපාරයකටවත් බැරි වුණා ඒක තමයි ඓතිහාසික ඛේදවාචකය බවට පත් වුනේ ඇයි පාර්ලිමේන්තුවට ගියේ නැත්තේ අපි අරගලය තුල තීරණයක් කරන් පාර්ලිමේන්තුවට ගියේ නැහැ අපි දන්නවා අසංවිධානාත්මක ප්‍රජාපාදක අරගලයට පාර්ලිමේන්තුව අත්පත් කරගැනීමේ හැකියාවක් නැති බව භෞතිකව අත්පත් කරගත්තත් ඉන් ඉදිරියට ක්‍රියාත්මක කළ නොහැකි බව එදා ලංකාවේ පක්ෂ කීපයක් සහ දැම් සහෝදරවරු පාර්ලිමේන්තුව ලන්න ගියා ඒක ගාලු මෝදොර තීරණයක් නෙවෙයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.